නිරිතු දිග මෝසම සක්‍රිය වීම නිසා මේ වන විට දිවයිනේ ප්‍රදේශ රසකට වැසි සහිත කාලගුණයෙන් බලපෑම එල්ල වී තිබෙනවා. ගින්ගඟ ඉහළ ජලපෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව නිසා අද උදෑසන වන විට බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබුණා. මගී ආවරණ කිසිවක් නැති නිසා අධික වර්ෂාවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගින් පීඩාවට පත්ව සිටියේ මෙලෙස. තංගල්ලතිස්ස ප්‍රධාන මාර්ගයේ රන්න වෙල්යාය අසල මාර්ගයට කොහඹ ගසක් කඩා වැටීම නිසා මාර්ගයේ ගමනාගමනයට පැයක පමණ කාලයක් බාධා එල්ල වී තිබුණා. ගස කඩා වැටීමත් සමග ප්‍රදේශයේ විදුලියද විසන්ධි වී තිබූ බවයි වාර්තා වන්නේ. හුඟම පොලිසිය නිලධාරීන්, විදුලි බල මණ්ඩල නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පැවති වර්ෂාව දනතකා රාත්‍රී කාලයේම ගස කපා ඉවත් කර තිබෙනවා. ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් බියගම කැලණිය මාර්ගයේ යටවත්ත ප්‍රදේශයේ අසල මාර්ගය ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. රත්නපුර ප්‍රදේශයට මහ වැසි ඇදහැලීම සමග රත්නපුර පුළුඟුපිටිය කළුගඟේ ජල මාපකයේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් අද උදැසන මාපලකම එල්පිටිය ප්‍රධාන මාර්ගයේ ඉඳිගහවිල ප්‍රදේශයේ මාර්ගය හරහා ගසක් කඩා වැටීමෙන් වාහන ගමනාගමනයට බාධා ඇති වී තිබුණේ මෙලෙසින්. මධ්‍යම කඳුකරයටද ඊයේ රාත්‍රියේ සිට තද වැසි ඇදහැලෙමින් පවතිනවා. කාසල් රී සහ මවුසා කැලේ ජලාශවල ජල මට්ටමද ඉහළ යමින් පවතින බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ. හැට නුවරඑළිය ඒ හත ප්‍රධාන මාර්ගයේ ඝන මීදුමක්ද අද උදැසන සිටම පැවතියා. මේ හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇති අතර රිය ධාවනයේදී සැලකිලිමත් වන ලෙසයි නුවරඑළිය පොලිසිය ජනතාවට සිහිපත් කරන්නේ. ඉහළ මහවැලි ජලපෝෂක ප්‍රදේශයට ඊයේ පස්වරුවේ සිට ඇදහැලෙන ධාරා නිපාත වර්ෂාවත් සමග ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයේ පාලනයට පොල්ගොල්ල මහවැලි වෙල්ලේ බාන්දුරටු දෙකක් අද අලුයම විවෘත කර තිබෙනවා. මෙමගින් තත්පරයට ගණාඩි 2060ක ජලධාරිතාවක් පහළ වික්ටෝරියා ජලාශයට මුදා හැරෙන අතර ඒ හේතුවෙන් වෙල්ලෙන් පහළ මහවැලි ගඟ පරිහරණයේදී වඩාත් සුපරීක්ෂාකාරී වන ලෙසයි පොල්ගොල්ල මහවැලි වෙල්ල කාර්යභාර ඉංජිනේරු කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙතර කොටපුල, පිටබැද්දර, පස්කොඩ, අකුරැස්ස, අතුරුලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල නිල්වලාගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට ගංගතුරු තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු වඟවා තිබෙනවා. කළුගඟේ කුඩාගඟ උපද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලටද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. පාලින්ද නුවර සහ බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල කුඩාගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට ඒ අනුව ඉදිරියේදී ගංගතුරු තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු වඟවා තිබෙනවා. මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 100ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වැසි තත්ත්වය අද දිනේදීත් ඒ වගේම ඉදිරි දින කීපයක් තවදුරටත් අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. එන්න නැගිනිර සහ ඌව පළාත්වල සවස් කාලයේ රාත්‍රී කාලයේදී ස්ථාන කීපයක ගිගුරුන් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙටි කාලයක් තුළ හමන තද සුළං එන්න පුළුවන්. ඒ වගේම අකුල් ප්‍රබල අකුණු ඇතිවීම අවධානය තියෙනවා. මේ සම්බන්ධව ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කෙනෙකු විශේෂයෙන් ඉල්ලා සිටින්න කැමති. විශේෂයෙන් පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා ලැබෙන මුහුදු ප්‍රදේශවල කඩින් කඩ වැසි පවතිනවා. සුළං නිරිත දිසායෙන් හමායන්නේ වේගයේ පැයට කිලෝමීටර 30-44 අතර පවතින්නේ. කංකසන්තුරේ සිට මන්නාරම, පුත්තලම, කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා එරටොබෙන මුහුදු ප්‍රදේශවල මේ සුළං වේගයේ විටක පැයට කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතින නිසා ධීවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කෙනෙකු විශේෂයෙන් ඉල්ලා සිටින්න කැමති. ඉදිරි සතියත් ඒ වගේම ඔක්තෝබර් මාසයේ මුල් සතිය දක්වාත් මේ වැසි තත්ත්වය අඩු වැඩිවීමෙන් තවදුරටත් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.